අයිබෝන් හැම කෙනෙක්ටම සාදරයෙන් පිළිගන්නවා එක්වාමස් ඔන්ලයින් ඇකඩමි එකට සහ පසින්දු ටිරන්ත YouTube channel එකට. හරි. මේ පාඩමේදී අපි කතා කරන්නේ අපේ දෙවනි පාඩම. මේ පාඩමේදී අපි කතා කරන්නේ මෙන්න මේ මාතෘකා දෙක පිළිබඳව. තොරතුරු හා sannivedana තාක්ෂණය හා තොරතුරු හා sannivedana තාක්ෂණ පද්ධති. අපි ඉංග්‍රීසි වලින් කියනවා නම් ICT හා ICT systems. මොකද්ද මේ දෙක අතර වෙනස? संपूर्ण ඔන්න ඕක ඔළුවේ තියාගෙන අද දවසේ මේ පාඩම අපි කතා කරමු. හරි එහෙනම් නැවත අපි බලමු මොකද්ද මාතෘකා දෙක? තොරතුරු හා sannivedana තාක්ෂණය හා තොරතුරු හා sannivedana තාක්ෂණ පද්ධතිය. මෙන්න මේ කියන මාතෘකා දෙක හරියට අපි හඳුනා ගත්තොත් මේ ICT කියන විෂයට තවත් හොඳ ප්‍රවේශයක් අපිට ලබා ගන්න පුළුවන්. හරි. අපි මුලින්ම එහෙනම් කතා කරමු තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. ගැන අපේ විෂය නේද? ICT කියන විෂය අපි ලොකුවට කියන අපි ICT කරන්නේ මෙහෙම කරනවා. ඒක කවුරුර ඇහුවොත් මොකක්ද ICT කියන්නේ? මට හරියට කියන්න කියලා කිව්වොත් අපිට දෙන්න උත්තරයක් තියෙනවද? නැහැ. අන්න ඒ උත්තරේ මොකක්ද කියලා අපි දැන් බලමු. තොරතුරු හා sannivedana තාක්ෂණය යනු නොමයි අපි නිර්වචනය පටන් ගන්න. දැන් මම කිව්වනේ අපි මේක විභාගයකට ලෑස්ති වෙන කෙනෙක් මේක බලනවා නම් අනිවාර්යයෙන්ම මේවා ෂෝට් නෝට් විදිහට තියාගන්න. ඒකට ගැළපෙන විදිහට තමයි මම මේ සටහන් හදලා තියෙන්නේ. හරිනේ? තොරතුරු හා sannivedana තාක්ෂණය යනු තොරතුරු අපි දන්නවා තොරතුරු කියන තැනෙන් තමයි පටන් ගන්නෙ. ඔබ තොරතුරු අත්‍යවශ්‍ය වෙන තොරතුරු හා sannivedana තාක්ෂණය නේද? හරි. තොරතුරු නිර්මාණය කිරීමට, ගබඩා කිරීමට, හුවමාරු කිරීමට හා කලමනාකරණය කිරීමට යොදා ගන්නා විද්‍යුත් මාධ්‍යකි. ඔන්න ඔහොමයි අපි නිර්වචනය කරන්නේ. නැවතත් කියවන්න බලන්න නිර්වචනය. තොරතුරු හා sannivedana තාක්ෂණය යනු තොරතුරු නිර්මාණය කිරීමට, ගබඩා කිරීමට, හුවමාරු කිරීමට හා කලමනාකරණය කිරීමට යොදා ගන්නා විද්‍යුත් මාධ්‍යකි. මම මෙහෙම මේ කොටස් දෙලා වචන විදියට අරගෙන තියෙන්නේ ඔයගලන්ට මතක තියාගන්න පහසු වෙන්න. හරිනේ? එහෙම නැත්නම් ඔයා මේක නිර්වචනයක් විදියට එක දිගටම ලියාගෙන යෑමේ හැකියාව තියෙනවා. හරිනේ? මතක තියාගන්න ඕන නිසායි මම මේ විදියට කොටස් දෙලා තියෙන්නේ. නැවතත් අපි බලමු क्षिणु නේද? තොරතුරු නිර්මාණය කිරීම. හැබැයි නිර්මාණය කිරීම විතරද තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ නැහැ. තව හතර තව තුන් දෙනෙක් ඉන්නවා. ගබඩා කරන්න ඕනේ. මේ ටික නිර්මාණය කරාට පස්සේ අපි ගබඩා කළ කොහෙද තියන්න ඕනේ? එහෙම නැත්නම් විනාශ වෙනවා. නේද? මොකද එතකොට කොහෙද මේ ගබඩා කරන්නේ? ලොකු ගබඩා කාමරයක් අරගෙන ඒක අස්සට දාලා තියෙනවද තොරතුරු? නැහැ. එහෙම වුන්නේ නැහැ නේද? දැන්පත් අපි තොරතුරු ගබඩා කරලා තියෙනවා ඕගොල්ලන්ගේ ෆෝන් එකේ ෆොටෝස්, වීඩියෝස් එම තියනවා නේද? ડોකියුමන්ට්ස් එම තියනවා නේද? ඔයාලගේ මැෂින් එකේ තියනවා නේද? පෙන් එකේ දාගෙන ඉන්නවා නේද? ආ ඒව තමයි ගබඩා. එම තමයි අපි තොරතුරු ගබඩා කරන්නේ. හරිනේ? එහෙනම් තොරතුරු නිර්මාණය කිරීමට, ඒ කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන එක, ඊළඟට ඒක ගබඩා කරන එක සහ හුවමාරු කිරීමට. මොකද්ද මේ හුවමාරු කරනවා කියලා කියන්නේ? අපි හදන තොරතුරක් අපි ගාවම තියාගත්තොත් ඒක වැඩක් තියනවද? නෑ. තව කාට හරි ඒක අපි හුවමාරු කරන්න ඕනේ නේද? උදාහරණයක් ගමු. මේ දවස්වල සෞඛ්‍ය අංශය සෞඛ්‍යංශය තොරතුරු නිර්මාණය කරනවා නේද? මේ කොවිඩ් වසංගතයත් එක්ක ඉන්න කොයි කොයි පළාතද මේ විදියට ආසාදිතව ඉන්නේ, ඊළඟට ඉන්ජෙක්ෂන් නැත්නම් වැක්සින් එක දීලා තින්නේ කාටද? මෙයාගේ තොරතුරු දත් එකතු කරලා තොරතුරු නිර්මාණය කරනවා. අනේ, ඒකේ තොරතුරු ටික ඒගොල්ලන් ගාවම තියාගත්තොත් ඇද්ද? සෞඛ්‍යංශ ගාව නැහැ. ඒක දෙන්න ඕනේ තව අමාත්‍යංශ වලට නේද? නැත්නම් රජයට දෙන්න ඕනේ. දුන්නාම මොකද කරන්නේ? ඒගොල්ලන් ඒකෙන් තීරණ ලබා ගන්නවා. ආ දැන් මේ දවස්වල නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපිට රට අරින්න පුළුවන්, නැත්නම් ලොක්ඩවුන් එක ඉවත් කරන්න පුළුවන් කියලා කොහොමද තීරණ ගන්න? අපි එහෙම තීරණ ගන්න පුළුවන් උනේ කොහොමද? කොහොමද පුළුවන් උනේ? සෞඛ්‍යංශයෙන් තොරතුරු හුවමාරු කරපු නිසා. සෞඛ්‍යංශය ඒගොල්ලන් ගාවම තොරතුරු ටික තියාගත්තනම් මොකද වෙන්නේ? උත්තරන් පුළුවන් බෑ. අන්න ඒකයි.
හුවමාරු කරන්න ඕනේ අනිවාර්යයෙන්. හරිනේ? එතකොට තමයි මේකෙන් ප්‍රයෝජනයක් අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට කලමනාකරණය කිරීමට. කලමනාකරණය කිරීම. මොකද්ද මේ කලමනාකරණය කියලා කියන්නේ? මේක ලොකු වචනයක්. හරිනේ? සාමාන්‍ය නිකම් මේ තනි වචනයක් විදිහට තිබුණාට මේක සෑහෙන බැරෑරුම් වචනයක්. හරිනේ? මේක උසස් පෙළ වගේ විෂය කාණ්ඩයකට යනවා නැත්නම් වාණිජ විෂය ධාරාවට යනවා මේ කලමනාකරණය කියලා කියන්නේ වෙනමම පාඩමක් විදියට ගන්න. අන්න වෙනම යුනිට් එක. ඊළඟට ඔක විශ්වවිද්‍යාල මට්ටමට යනවා නම් මේක වෙනමම ඩිග්‍රී එකක්. උපාධියක් විදියට අපිට හදාරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලොකු ශේෂ්ත්‍රයක් මෙතෙන්ට අපි කලමනාකරණය කියන වචනේ අරගෙන තියෙනවා. ඒ නිසා මේ කලමනාකරණය කියලා කියන්නේ මොකක්ද කියන එක මම වෙනමම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේක මොකද ජීවිතයට අපිට වැදගත් ලොකු වචනයක්. හරිනේ? ඒ නිසා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන නිර්වචනයේ ඇතුලේ තියෙන මේ කලමනාකරණය කියන එක මම පොඩි පැහැදිලි කිරීමක් ඔයාලට වෙනම කරා. හරිද? හරි. දැන් බලමු අපි කලමනාකරණය කියන්නේ මොකක්ද කියලා එහෙනම්. කලමනාකරණය. මේක අපි කොටස් වලට ගැඩුවොත් එහෙම කලමනාකරණය. කල යුතු දේ මනා ලෙස කිරීම. මේක තමයි කලමනාකරණය කියලා කියන්නේ. හරිද? කල යුතු දේ මනා ලෙස කිරීම. ලස්සන උදාහරණයක් දෙන්නම් මම ඔබට. හිතන්න අවුරුදු 12ක 13 වගේ පිරිමි ළමයෙක් ඉන්නවා ගෙදර. මෙයා යටතේ නැත්නම් මෙයාගේ මලිලා තුන් දෙනෙකුත් ඉන්නවා. 7 3 4 5 වගේ වසරවල මලිලා තුන් දෙනෙකුත් මේ ගෙදර ඉන්නවා. අනේ දැන් අවුරුදු 12 13 කියලා කියන්නේ 8 වසර වගේනේ නේද? ඒතකොට 8 වසරේ පිරිමි ළමයෙකුයි 3 4 5 ශ්‍රේණිවල පිරිමි ළමයෙ තුන් දෙනෙකුගේ ගෙදර ඉන්නවා. එතකොට අම්මා මේ ලොකු පිරිමි ළමයට කතා කරලා කියනවා පුතේ මේ මලිලා ටිකත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් මේ වත්ත සුද්ධ කරලා දාන්න ලස්සනට පිළිවෙලට සුද්ධ කරලා දාන්න. මේ ඔය උදුළු ගන්න එමු තිනවනම් පොඩ්ඩක් උදුළු ගාලා පරිස්සමට ඒවට ටික් කරලා මේ ඉවර කරන්න ලස්සන කරන්න මිදුලක් කියලා කියනවා. එතකොට දැන් මේ පිරිවි ළමයා මොකද්ද කරන්න ඕනේ? ආ අම්මා මට කිව්වේ අර මල්ලා ටික අරන් කරන්න කියලා නේ කිව්වේ. උන්තිකෝ වැඩේට දාලා නිකන් ඔය ඉන්නවා බලාගෙන. අටත් ලේසිනේ කියලා කරොත් හරිද? නෑ. ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ. අද්දකීම් නෑ. 3 4 5 කියලා කියන්නේ හරි පොඩි. ආ මල්ලා කියලා මිදුල සුද්ධ කරන්න කියලා කිව්වොත් කරයිද ඒගොල්ලන්? නෑ. වෙන මොකක් කරේ සෙල්ලමක් කරයි. එතකොට මෙයාට තියෙන වගකීමක්. මෙයා අර පල්ලෙහා ඉන්න කට්ටියව හසුරවන්න ඕනේ. පොඩි අයව හසුරවන්න ඕනේ. කොහොමද හසුරවන්නේ? ළඟට කතා කරගන්න. ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ. අපි මොකද්ද කරන්නේ මල්ලි? මෙන්න මේක ඔයා මේ වැඩ ටික් කරන්න. ඔයා මේ වැඩ ටික් කරන්න. ඔයා මේ වැඩ ටික් කරන්න කියලා කියලා දෙන්න ඕනේ. හැබැයි කියලා විතරක් මදි. කරලත් දෙන්නන්න ඕනේ. මෙන්න මෙහෙම අපි කරමු කියලා. ආදර්ශයක් දෙන්න ඕනේ. නේද? ආදර්ශ දුන්නාට පස්සේ ආ හරි. අයියා එහෙනම් මේ විදිහට නම් වැඩ කරන්න කියලා කිව්වා. මම මේ ටික් කරලා දුන්නා නම් හරි. අනිත් කෙනා රෙඩ් ටික් කරා. යා මේ ටික් කරා. එතකොට අවසානයේදී අපිට මේක ඉවර කරගන්න පුළුවන් ඉක්මනට. එහෙම තමයි ඒගොල්ලන් එතකොට හිතන්න පටන් ගන්න. ඒ නිසා ඔයයි තමයි එතන කලමනාකරුවා, මැනේජර්. නේද? ඔයා තමයි ඒගොල්ලන්ව මැනේජ් කරන්නේ හරියට. කරන්න ඕන වැඩේට හරියට ඒගොල්ලන්ව යොදවනවා. කලමනාකරුවේ. එතකොට දැන් මැනේජර් කෙනෙක් වෙන්න කරගෙන පුටුවක ඉඳගෙන මේසයක් ඉස්සරහා ටයි එකක් දාගෙන ඉන්න ඕනේද? නෑ. එහෙම කලමනාකරුවේ ඒ කියන්නේ කලමනාකරුවා කියන කෙනා එහෙම ප්‍රතිරූපයක් වෙන්න ඕනේ නැහැ. ගොඩක් අය ඉන්නවා එහෙම ටයි දාගෙන කෝට් දාගෙන ඉන්න කට්ටියට කලමනාකරන්නේ බින්දුවක්වත් බැරි කට්ටිය. ඕන තරම් උදාහරණ තියෙනවා. හරිනේ? අපි ඔෆිස් එකක් එහෙම ගත්තොත් සමහර ඔෆිස් වල ඉන්නවා ගොඩක් මේ මිනිස්සු ඒ සේවකිය දුක් විඳිනවා. ඇයි ඒ? කලමනාකරුවාගේ හරි තීරණ නැති නිසා. හරිද? ගොඩක් අය ඔෆිස් වල යන කට්ටිය අහලා බලන්න ඒගොල්ලන් සතුටින් නම් වැඩ කරන්නේ ඔන්න හොඳ කලමනාකරුවෝ. නමුත් බොහොමයක් තැන්වල ඔෆිස් වල එහෙම ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ කලමනාකරුවා. එයා ඉන්නේ නිකන් තීරණ ගන්න විතරයි. පුටු ඉඳගෙන ආ මේක කරන්න, ආ මේක කරන්න, මේක කරන්න එච්චරයි. එහෙම බෑ. අපි ආදර්ශයක් දෙන්න ඕනේ. නේද? කලමනාකරුවෙක් විදිහට අපි කරලා පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ නායකයෙක් විලා විතරක්මදී කලමනාකරුවෙක් වෙන්නත් ඕනේ. නායකයයි කලමනාකරුවයි කියන අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඕනනම් ඔයගොල්ලන් සර්ච් කරලා බලන්න Google එකේ. ඔය නැත්තම් වාණිජ කියන විෂය ධාරාවට ආවම නම් අපිට කලමනාකරණය කියන පාඩම ඇතුලේ ඔක ලස්සනට කියලා දෙනවා. නායකය කියලා කියන්නේ කෙනෙක් කලමනාකරුවා කියලා කියන්නේ තව කෙනෙක්. කලමනාකරුවා නායකයට වඩා ඉස්සරහින් ඉන්න කෙනෙක්. එයාගේ ඇතුලේ නායකත්වයක් තියෙනවා. තව ගොඩක් දේවල් ඒ ගුණාංග ටිකක් තියෙනවා. එහෙනම් මේ කලමනාකරණය කියලා කියන්නේ කළ යුතු දේ මනා ලෙස කිරීම. ඒකෝට දැන් මේ පිරිමි ළමයා අර ළමයි තුන් දෙනාවත් එකතු වෙගෙන ලස්සනට මේක කරාට පස්සේ අම්මාවිල කියන ලස්සනට වැඩේ කරලා. අන්න එයා හොඳ කලමනාකරුවා. එහෙනම් හොඳ නායකත්වයක් එක්ක එයා හැමදේම කලමනාකරණය කළා. එතකොට මේ කලමනාකරණය කියන දේ කරන්න අපි යටතේ පිරිසක් ඉන්නම ඕනේද? නෑ. එහෙම ඕනේ නෑ. අපිට තමා අපිවම ඕනනම් කලමනාකරණය කරගන්න පුළුවන්. එයා පාඩම් කරන විදිය,
නේද ඔයා කොහේ හරි යනවා නම් ඒකට වියදම් කරන විදිය ගමන් බිමන් වලට වියදම් කරන විදිය එදිනදා ජීවිතේ වියදම් කරන විදිය ඔයා හම්බ කරන දේවල් මාසයක කාලයක තුල වියදම් කරන දේවල් මේ හැම දෙයක්ම වඩ කලමනාකරණය කරන්න පුළුවන් විශේෂයෙන්ම දැන් ඔයගොල්ලන් මේ 6 7 8 9 10 11 වසර වල ඉන්න කට්ටිය අපි ලෑස්ති වෙන්න ඕනි විභාගෙට සිසු සිසු හැම දෙනා එහෙනම් ඔයා ඔයාගේ පාඩම් වලදී කලමනාකරණය කරගන්න ඕනේ එක විෂයක් නෙමෙයි විෂයන් ගොඩක් තියෙනවා ඒ විෂයන් ඇතුළේ තව පාඩම් ගොඩක් තියෙනවා හැමදේම ඔළුවට ඔක්ක පාර දා ගන්න පුළුවන්ද බෑ අපි කලමනාකරණය කරගන්න ඕනේ මෙන්න මේ දවස්සේ මේ ටික කරනවා මේ වෙලාවේ මේ ටික කරනවා ටයිම් ටේබල් එකක් හදා ගන්න ඕනේ ඒක තමයි කලමනාකරණය කියලා කළ යුතු දේ මනාලෙස කිරීම හැම දෙයකම තියෙනවනේ කරන්න ඕනේ විදියක් ඒ විදිහට කරන්න ඕනේ ඒක තමයි කලමනාකරණය කියලා කියන්නේ හරි එහෙනම් ඔන්න කලමනාකරණය ගැන මම පොඩි හැඳින්වීමක් ඔය කරේ නැවතත් අපි මෙතන නිර්වචනේ පොඩ්ඩක් බලමු තොරතුරු හා සම්නිවේදන තාක්ෂණයේ යනු දැන් හරි ලේසියි මතක තියාගන්න දැන් තමත් ඔයගලන් ඔළුවට ගිහිල්ලා ඉවරයි මේක තොරතුරු නිර්මාණය කිරීමට දබඩා කිරීමට උවමාරු කිරීමට හා කලමනාකරණය කිරීමට කියන්නේ අපි මේ හදපු තොරතුරු කිසි ආකාරයෙන් දබඩා කරලා අවශ්‍ය අයට දීලා අනිත් එක පරිස්සම් කරලා තියාගෙන අනිත් කලමනාකරණය කරන්න යොදා ගන්නා විද්‍යුත් මාධ්‍ය කියන්නේ තවත් ලස්සන වචනයක් අපිට හම්බ වෙනවා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික මොකද්ද මේ විද්‍යුත් කියලා කියන්නේ මේකට කරන්ට් එක සම්බන්ධ වෙනවා නේද නැත්නම් විදුලිය සම්බන්ධ වෙනවා විද්‍යුත් මාධ්‍ය එතකොට මේ විද්‍යුත් නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් විද්‍යුත් මාධ්‍යයක් නැතුව අපිට තොරතුරු තාක්ෂණය කරන්න බැරිද තොරතුරු සම්නිවේද තාක්ෂණයක් නැද්ද විද්‍යුත් නැති වුණොත් එකමඩ හිතලා බලන්න ඔයාට පුළුවන් ද කරන්ට් නැති පලාතකට ගිහිල්ලා WhatsApp call එකක් මට ගන්න. හරි එහෙම ඕනේ නැහැ. සිග්නල් නැති පලාතකට ගිහිල්ලා ගන්න පුළුවන්. බෑ. තොර නිකන් හිතලා බලන්න ඔයා මේ තොරතුරු හා සංවේද නැත්තම් ICT පැත්තෙන් කරන එක දෙයක්වත් විදුලිය නැත්තම් බලය විද්‍යුත් බලය නැති තැනකට ගිහිල්ලා ඔයාට ඒක කරන්න පුළුවන් වේද කියලා ටිකක් හිතලා බලන්න. බෑ. කොහොම හිතුවත් කරන්න බෑ. හරිද හරි දැන් ඒ නිසාමනේ ඔය ගොඩක් zoom class වලට එහෙම ඔයගොල්ලන් join වෙන්නේ නැති current එක දීපුවම class එක කරගෙන යන්න පුළුවන්ද නැහැ නේද කක් ගාලා message එකක් එනවා අපිට power cut එකක් අපි ඊළඟ දවසේ හරි නැත්නම් current එක ආවම class එක කරමු කියලා ඇයි හේතුව විද්‍යුතයක් මෙතෙන්ට අවශ්‍ය නැහැ ඒකට signal නැති පලාතකට phone එකේ battery එම තියෙනවා හැබැයි signal නැහැ ඒත් දැන් නේද ඒකට signal එන්නෙත් මොකක් හරි විද්‍යුත් device එකක් කරා නැත්නම් electronic device එකක් කරා නේද? ඒක නැතුණා උඹලා දන්නා කණු තින්නේ. මේ කණු නිකන් වැඩ කරනවද නැහැ? ඒකට ඕනේ නේද බලය. ආ එහෙනම් හරි පැහැදිලි. මේ විද්‍යුත් මාධ්‍යයක් නැතුව තොරතුරු තාක්ෂණයක් ඇත්තටම නැහැ. හරි. ඒ නිසාම ඔන්න දැන් නිර්වචනේ මතක තියාගන්න නැවතත් මම අවසාන වතාවට කියන්නම්. තොරතුරු හා සම්නිවේදන තාක්ෂණිය අනු තොරතුරු නිර්මාණය කිරීමට, ගබඩා කිරීමට, කලමනාකරණය කිරීමට හා හෝමාරු කිරීමට යොදා ගන්නා විද්‍යුත් මාධ්‍යයක් ඉතරයිවා මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට අපි යමු ඊළඟ කරුණට ඉහත කාර්යයන් සිදු කිරීම සඳහා ඔන්න වැදගත් දෙයක් තමයි ඉහත කාර්යයන් සිදු කිරීම සඳහා මොනවාද කාර්යයන් අර කාර්යයන් හතර නිර්මාණය කිරීමට හෝමාරු කිරීමට ගබඩා කිරීමට කලමනාකරණය කිරීමට ඉහත කාර්යයන් සිදු කිරීම සඳහා ජංගම දුරකථනය පරිගණක අන්තර්ජාලය රැහැන් රහිත ජාල කියන්නේ වයර්ලස් නෙට්වර්ක්ස් චන්ද්‍රිකා තාක්ෂණ වැනි තාක්ෂණික මෙවලම් යොදා ගන්න මේ දේවල් නැතුව අපිට ICT කරන්න පුළුවන්ද ICT කියලා දෙයක් තියේද ජංගම දුරකථන පරිගණක අන්තර්ජාලය රැහැන් රහිත ජාල චන්ද්‍රිකා තාක්ෂණ වැනි දේවල් නැති වුණොත් එතන තොරතුරු තාක්ෂණයක් තියේද නැහැ මම අර කලින් කිව්ව දෙයම තමයි නේද විද්‍යුත් මාධ්‍යයක් නැතිනම් එතන තොරතුරු තාක්ෂණයක් නැහැ මේ තියෙන ඔක්කොම විද්‍යුත් මාධ්‍ය නේ ජංගම දුරකථන පරිගණක අන්තර්ජාලය රැහැන් රහිත ජාල කියලා කියන්නේ මොනවද වයර්ලස් නෙට්වර්ක්ස් අනිත් උදාහරණයක් ගත්තොත් අපි ඔය පාවිච්චි කරන 4G රවුටර්ස් තියෙන රැහැන් රහිත ජාල ළඟට චන්ද්‍රිකා තාක්ෂණේ වැනි තාක්ෂණික මෙවලක් නැත්නම් එතන තොරතුරු තාක්ෂණයක් නැහැ. ඊළඟට අපි බලමු තොරතුරු හා සම්නිවේදන තාක්ෂණය නිසා ඒකේ ප්‍රයෝජන තමයි දැන් මේ කියන්නේ. තොරතුරු හා සම්නිවේදන තාක්ෂණය නිසා පණිවිඩ හුවමාරු කිරීම, පණිවිඩ වලට ප්‍රවේශ වීම, පණිවිඩ තේරුම් ගැනීම හා පණිවිඩ අර්ථකථනය කිරීම පහසු හා වේගවත් විය යුතුයි. මේ තමයි තොරතුරු හා සම්නිවේදන තාක්ෂණයේ ප්‍රයෝජන නැත්නම් වාසි පණිවිඩ හුවමාරු කිරීම දැන් පණිවිඩ කියලා අපිට ඕනනම් තවත් විදිහට කියන්න පුළුවන් තොරතුරු නේද පණිවිඩය කියලා කියන්නේ තොරතුරක් නේ හරි තොරතුරු හුවමාරු කිරීම ඒවට ප්‍රවේශ වීම
තේරුම් ගැනීම හා අර්ථකථනය කිරීම පහසු හා වේගවත් විය යුතුයි. අපි උදාහරණයකට බලමු. ඉස්සර කාලේ දැන් කාලේ දැන් අවුරුදු 40කට 50කට කලින් සහ දැන් පණිවිඩයක් වන්න ඕනුනොත් ඔයා ඉන්නේ කුරුණෑගල වාට කොළඹ ඉන්න කෙනෙකුට පණිවිඩයක් යවන්න ඕන. ඉස්සරනම් කියන්න ඕනේ නැහනේ. අපි කොහොමද යන සිස්ටම් එක කියලා නේද? හරි යවන්න නැත්තම් ගිහිල්ලා පණිවිඩකාරයෙ ගිහිල්ලා කියලා එන්න ඕනේ පණිවිඩ. නමුත් දැන් වාට මේ මොහොතේ වාට පණිවිඩයක් යවන්න ඕන නම් අත්ත ෆෝන් එක WhatsApp ෆෝන් ඩේට ඔන් කරා WhatsApp ගත්තා මැසේජ් එක යවුවා. එක තප්පරෙන් වාට මැසේජ් එක යවන්න පුළුවන් නේද? පණිවිඩ හුවමාරු කිරීම වේගවත් වෙලා තියෙනවා. ඊළඟට ඒ යවපු කෙනාට ඒ පණිවිඩේ බලන්න ඔච්චර පොඩි වෙලාවක් යන්නේ. එයා ඩේට ඔන් කරගෙන හිටියොත් අග්ගලේ මැසේජ් එක පොප් අප් වෙනවා. අග්ගල බලන්න පුළුවන් නේද? ප්‍රවේශ වෙන්න පුළුවන් ටග්ගල්. පහසු හා වේගවත්. ඊළඟට තේරුම් ගන්න පුළුවන්. ඔයා මෙහෙන් සිංහලෙන් ටයිප් කළේවොත් එයාට සිංහලෙන්ම පේනවා. ඔයා මෙහෙන් ෆොටෝ එකක් එවුවොත් ඒ ෆොටෝ එක ඒ විදිහටම එයාට පේනවා. නේද? තේරුම් ගන්න හරි ලේසි. ප්‍රවේශ වෙන්න ලේසි, තේරුම් ගන්න ලේසි. ඊළඟට පණිවිඩ අර්ථකථනය කිරීම කියලා කියන්නේ. ඔන්න තවත් ලස්සන වචනයකට අපි එනවා අර්ථකථන. ඉංග්‍රීසි වලින් කියනකොට ඉන්ටර්ප්‍රිටේෂන් කියනවා. ඉන්ටර්ප්‍රෙට් කරනවා අර්ථකථනය කරනවා. මොකද්ද මේ අර්ථකථනය කියන්නේ? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද ඉදිරියේදීත් අපිට ওই අර්ථකථනය කියන වචන ගොඩක් වුමනා වෙන තැන් ටිකක් එනවා. නිසා මම ඒකත් කියලා ඉන්න අර කලමනාකරණයේ වගේම ලස්සන වචනයක් මේ අර්ථකථන. මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. ඔන්න අපිට පණිවිඩයක් එනවා කොළඹ දිස්ත්‍රික්කයට නැත්නම් බස්නාහිර පළාතට හෙට දවසේදී අයහපත් කාලගුණය. ඒ කියන්නේ වැසි බරිත කාලගුණයක් තියෙනවා කියලා. පණිවිඩයක් අපිට එනවා. ෆෝන් එකට එනවා කියලා හිතන්න. එතකොට කොහෙන්ද මේ පණිවිඩය හැදෙන්නේ නැත්තේ? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා තමයි මේ තොරතුරු ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට තොරතුරු ඔන්න කොහොම හරි මොන මාධ්‍යයෙන් හරි අපිට හුවමාරු වුණා. දැන් අපි දන්නවා. එතකොට අපි ඒකට ප්‍රවේශ වුණා. අපි කියෙව්වා මේ පණිවිඩේ. හරිද? කියවුවට පස්සේ අපි ඒක තේරුම් ගත්තා. ආ. ඒක එහෙනම් කොළඹට වහින්. හරිනේ. හන්දස් මේක අර්ථකථනය කරනවා කියලා කියන්නේ අපිට පුළුවන් මේ පණිවිඩය නැත්නම් අපි මේ ගත්ත තොරතුරු හරහා විවිධ තීරණ ලබා ගන්න. අන්න ඒකට තමයි අපි කියන්නේ අර්ථකථනය කියලා. අපි බලමු උදාහරණයක්. දැන් කොළඹට වහිනවා කියලා අපි දන්නවනේ. ඔය හිතන්න හෙට මැච් එකක් තියෙනවා. T20 මැච් එකක් තියෙනවා. ඒතොර අපි හිතනවා දැන් කොළඹ තියෙන මැච් එක හරි ගහන්න වෙන්නේ නැහැ. දැස්සොත් එම ගහන්න වෙන්නේ නැහැ. අපරාදේ ගහන්න උන් නැත්නම් එහෙම අපි අනිවාර්යෙන් දිනන්න ඕන මැච් එකක් හෙට තියෙන්නේ. දිනන්න වෙන්නේ නැහැ. පොයින්ට් ටික අපිට ගන්න වෙන්නේ. තව වනිදු හසනංග ටිකට් ටිකක් දාගන්න තිබුණා. තව හතරක් පහක් ටිකට් දාගන්න තිබ්බ දවසක්. උදම දවසක්. හෙට මේ මැච් එකේ විකට් ටිකක් දාගත්ත නම් එයාට රෑන්කින් වල තව උඩට යන්න තිබුණා. දැන් රෑන්කින් වල දෙකේ ඉන්නේ. එයාට පළවෙනි තැනට තව පොයින්ට්ස් දෙකක් ගන්න තිබුණා. ඒක ගන්න බැරි වෙනවා. එතකොට අපේ ටීම් එකම රෑන්කින් වලින් සමහරට පල්ලෙහාට එන්න පුළුවන්. මේක තීරණයක් නැතුව දෙදුනොත් එහේ මේගොල්ලන්ට ලකුණු එකයි අපිට ලකුණු එකයි විදිහට ලැබෙනවනේ ටීම් දෙකටම ඔන්න ඔහොම. බලන්න දැන් මේ අපිට ලැබුණු දේ හරහා අපි තීරණය කරමු. නේද? අර්ථකථනය කරමු. තවත් ඕක තව විදිහකට ගන්න පුළුවන් වුණා. අන්න ඔය වර්ෂාවම ගමු අපි. අපි කොහේ හරි ට්‍රිප් එකක් යන්න plan කරලා තියෙනවා. එහෙම නැත්නම් දැන් හිතන්න නුවරඑළිය පැත්තට වහිනවා කියලා. නැන්නේ. නැහැ. එහෙම ඕනේ නැහැ. අපි ලස්සන ඊට වඩා පොඩක් අපිට ගොඩක්ම ළඟ එකක් ගමු අපි. සුනාමි උවදුරක් පිළිබඳව දෙයක් එනවා අපි. ඒ කියන්නේ පණිවිඩයක් එනවා. එතකොට වෙරළ බඩ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ආ උලන්නේ කියලා මේක කුමාරු වුණා ප්‍රවේශත් වුණා තේරුණුත් ගත්තා නිකන් ඉන්නවද නැහැ අපි ඒක අර්ථකථනය කරන්න ඕන මේ පළාත්වල කට්ටිය මේ තැන් වලට දැම්මනම් හරි මේ කඳුරු හදලා මේකට දැම්මනම් හරි ආරක්ෂා වෙන්න මේ කට්ටිය ටිකක් ඒගොල්ලන්ට නම් බලපෑම් ටිකක් අඩු නමුත් ඒගොල්ලන්වත් අපු ඉන්නේ වගේ ආරක්ෂා තැන් වල දාන්න අන්න තීරණ ගන්න පුළුවන් නේද අර්ථකථනය කිරීම කියලා කියන්නේ ඒක හරි ලේසියක් අපි සාමාන්‍ය ජීවිතයේ මේ කරන දේවල් තමයි මේ තියෙන්නේ නිකම බලන්න නේද හරි එහෙනම් තොරතුරු හා සංවේදන තාක්ෂණය නිසා තොරතුරු වල හුවමාරු කිරීම නැත්නම් පණිවිඩ හුවමාරු කිරීම වල ප්‍රවේශ වීම තේරුම් ගැනීම හා අර්ථකථනය කිරීම ඉතාමත් පහසු හා වේගවත් වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි තොරතුරු හා සංවේදන තාක්ෂණය කියලා කියන්නේ. හරි පැහැදිලි. දැන් අපි යමු තොරතුරු හා සංවේදන තාක්ෂණ පද්ධතිය කියන්නේ මොකද්ද කියලා බලන්න. සිස්ටම් එකක්. පද්ධතිය මොකක්ද මේ සිස්ටම් එකක් කියලා කියන්නේ. දැන් අපිත් ඔය සිස්ටම් කියන වචනේ ගොඩක් අහනවා නේද? සිස්ටම් එක අවුල් ගිහිල්ලා. අනේ සිස්ටම් චේන්ජ් කරන්න කියලා සමහර අය එනවා. හරිද? චේන්ජ් කරන්න බැරි වුණාම ඊට පස්සේ යනවා. තව කට් කියනවා සිස්ටම් එක චේන්ජ් කරන්න. මොකක්ද මේ සිස්ටම් එකක් කියලා කියන්නේ? පද්ධතියක්. ඒ කියන්නේ ගොඩක් දේවල් වල එකතුවක් නේද පද්ධතියක් කියලා කියන්නේ. දැන් අපේ ඇඟ ඇතුලේ තියෙනවා නේද පද්ධති ගොඩක්. ආහාර ජීර්ණ පද්ධතිය.
ඊළඟට මේ ලේ ගමනාගමන කියන්නේ රුධිර සංසරණ පද්ධතිය. ගොඩක් පද්ධති තියෙනවා. එතකොට රුධිර සංසරණ පද්ධතිය අපි ගමු. ඒකේ ඉන්නේ එක්කෙනයිද? නෑ. අදවත නේද ප්‍රධානී ඊළඟට ශිරා දමනි ඔයගේ ගොඩක් දේවල් මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මේ ගොඩක් දේවල් වල එකතුවකට තමයි අපි කියන්නේ පද්ධතියක් කියලා. ඒක ඕගොල්ලන්ට හොඳනම් පැහැදිලි සිස්ටම් එකක්. පද්ධතිය. එතකොට මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පද්ධතිය ඇතුලේ කවුද ඉන්නව ඇත්තේ? ගොඩක් කට්ටිය ඉන්නවා. ඒකෙන් එක්කෙනෙක් තමයි අන්න පරිගණකය කියලා කියන්නේ. මම කලින් කිව්වේ පරිගණකය කියලා කියන්නේ ICT විතරක් නෙමෙයි කියලා. ICT කියලා කියන්නේ පරිගණකය විතරක් නෙමෙයි කියලා කිව්වේ. ආ තව කට්ටිය මේක ඇතුලේ ඉන්නවා. අපි දැන් බලමු කවුද ඒ කට්ටිය කියලා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පද්ධතියක් යනු දෘඩාංග මෘදුකාංග දත්ත සහ ඒවා භාවිතා කරන පුද්ගලයන්ගෙන් සමන්විත සැකසුමකි. එයට සාමාන්‍යයෙන් අන්තර්ජාලය වැනි සංනිවේදන තාක්ෂණයද ඇතුළත් වේ. නැවත කියවලා බලන්න. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පද්ධතියක් යනු දෘඩාංග දුකාංග දත්ත ඒවා භාවිතා කරන පුද්ගලයෝ අන්තර්ජාලය වැනි සංනිවේදන තාක්ෂණ කී දෙනෙක් ඉන්නවද? පස් දෙනෙක් ඉන්නවා. දෘඩාංග දුකාංග දත්ත ඒවා භාවිතා කරන පුද්ගලයෝ කියන්නේ අපි නේද? අන්තර්ජාලය වැනි සංනිවේදන තාක්ෂණ මෙන්න මේ පස් දෙනා මේ ඔක්කොම ටික එකතු වුණාම තමයි තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පද්ධතියක් කියලා කියන්නේ. හරි ලේසි. ඒතකොට මොනවද මේ පද්ධති වලට උදාහරණ? මම උදාහරණ ටිකක් කියන්නම්. ATM යන්ත්‍ර. ඔයගොල්ලන් මේ ෆොටෝ එකකුත් තියෙනවා පේනවා. ATM යන්ත්‍රය නැත්නම් CDM cash deposit machine අපි සල්ලි තැම්පත් කරන්න දැන් අලුතෙන් අපිට ඇවිල්ලා තියෙන බැංකු වල තියෙන. ඊළඟට ECG යන්ත්‍රය හොස්පිටල් වල තියෙන අපි අපි ස්කෑන් නේම කරන්න. ඊළඟට fingerprint යන්ත්‍රය ගොඩක් ඔෆිස් වල තියෙන ඒගොල්ලන්ගේ ඇමිනීම සහ පිටවීම මාක් කරන්න. ඒක මේ හැමදේම මොනවද? එකම හිතලා බලන්න. මේකේ දෘඩාංගයක් තියෙනවා. ATM එකේ දෘඩාංගය මොකද්ද? ඔය පේන්න තියෙන අපිට එළියට පේන්න තියෙන මේකේ දෘඩාංගය තමයි නේද? hardware එක. ඊළඟට ඒක ඇතුලේ software එකක් තියෙනවද නැද්ද? තියෙනවා software එකක්. දත්ත තියෙනවද නැද්ද? තියෙනවා. ඔයාගේ PIN එක ගහන්නේ. ඔයාගේ දත්ත තමයි. PIN එක ගහවමනේ සල්ලි එන්නේ. නිකන් එන්නේ නැහැ නේ කාඩ් එක දැම්මම. ආ. ඊට පස්සේ ඒවා භාවිත කරන පුද්ගලයෝ ඉන්නවද නැද්ද? ඉන්නවා. ඔයා පුද්ගලයෙක්නේ. හරි. පොබෝගිරෙන්න මේනේ. අපුද්ගලයේ ඉන්නවා. ඊළඟට ඒකට අන්තර්ජාලයේ සංනිවේදන තාක්ෂණය ඕනද නැද්ද? ඕනි. ඒකනේ ඔයා ඩක්කල කාඩ් එකෙන් ගත්ත ගමන් ඔයාට ෆෝන් එකට මැසේජ් එකක් එන්නේ තල්ලි අඩු වුණා කියලා. නේද? උඹට හිතලා බලන්න මේ හැමදේම එහෙමයි. fingerprint එකත් එහෙමයි. ඔයා fingerprint එක තියද්දි ඒ වෙලාව හරියටම කැල්කියුලේට් කළා ඔයාගේ fingerprint එක කියලා හඳුනාගෙන වෙලාව ඒගොල්ලන්ගේ HR එකේ නැත්තම් මේ මානව සම්පත් ඒකකයේ කියලා ඒක තැම්පත් වෙනවා. ඒ වෙලාව හරියට. එයා ඔස්සේ තමයි ඔයාට මාසෙ අන්තිමේදී පඩියක් හැදෙන්නේ. බලන්න මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පද්ධතියක් කියලා කියන්නේ මේ ඔක්කොගෙම එකතුව. රිලේසි මේක මතක තියාගන්න. කොච්චරද ඉන්නේ? දෘඩාංග, මුදුකාංග, දත්ත ඒවා භාවිතා කරන පුද්ගලයෝ සහ අන්තර්ජාලය. නැත්නම් සංනිවේදන තාක්ෂණය කියලා අපිට කියන්න පුළුවන්. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ දත්ත කියලා දාන්න තුමුදුන තොරතුරු කියලා දාන්න බැරිද කියලා. නෑනේ. තොරතුරු කියලා දාන්න බෑනේ. මොකද මේ පද්ධතිය ඇතුලෙන් තමයි තොරතුරු නිර්මාණය වෙන්නේ. එතකොට එයා ගාව මුලින්ම ඉන්නේ කවුද? දත්ත. නේද? මේ ඔක්කොම එකතු වෙලා තමයි තොරතුරුක් නිර්මාණය කරන්නේ. හරිනේ? ඒක වැරදි විදිහට වටහා ගන්න එපා. එහෙනම් ත්‍රුඩාංග, මෘදුකාංග, දත්ත සහ ඒවා භාවිත කරන පුද්ගලයන් එවැගේම සංනිවේදන තාක්ෂණයේ ඇතුළත් වෙලා තමයි මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පද්ධතිය හැදිලා තියෙන්නේ. ඒක මතක තියාගන්න. හරි. අපි ඊළඟ කරුණට යමු. විශේෂ සටහන. දැන් අපි කතා කරලා තියෙන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ මොකද්ද? තොරතුරු හා සංවේදන තාක්ෂණ පද්ධතිය කියන්නේ මොකක්ද කියලා මේ මාතෘකා දෙක හොඳටම තේරුම් අරන් ඉන්නේ. දැන් ඒ ඔස්සේම විශේෂ සටහන් ටිකක් දාලා තිනවා. අපි මේ අනිවාර්යයෙන්ම අපේ මතකයේ තබා ගත යුතු කාරණා ටිකක් තමයි මම මේ විශේෂ සටහන් විදිහට අරගෙන තියෙන්නේ. හරි අපි බලමු. තොරතුරු හා සංවේදන තාක්ෂණය සහ පරිගණකය යන දෙක එකම දෙයක් නොවේ. දැන් මේක වට හොඳටම පැහැදිලි. එද තොරතුරු හා සංවේදන තාක්ෂණය කියලා කියන්නේ එකක් ඒ යටතේ තියෙන එක දෙයක් තමයි පරිගණකය කියලා කියන්නේ. එහෙනම් මේ ICT කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම පරිගණකය විතරක් නෙමෙයි. ඒක වෙනස්. හරිද? ඊළඟ කරුණත් අපි බලමු. පරිගණකය යනු තොරතුරු සංවේදන තාක්ෂණ පද්ධතියක දෘඩාංග කොටස වේ. අපි කලින් ඉගෙන ගත්තේ මෙතන
අස්තින කින්නවා කියලා ත්‍රිඩාංග මෘදුකාංග දත්ත ඒව භාවිතා කරන පුද්ගලයෝ සහ sannivedana තාක්ෂණය මේ කියන කොටස් පහෙන් එක කොටසක් තමයි මේ පරිගණකය කියලා කියන්නේ ත්‍රිඩාංග ත්‍රිඩාංග කොටසට තමයි පරිගණකේ අයත් වෙන්නේ දැන් ඔන්න තවත් පැහැදිලි නේද තව හතර දෙනෙක්ගේ එකතුවකින් තමයි මේ තොරතුරු හා sannivedana තාක්ෂණය ගත පද්ධතිය හැදිලා තියෙන්නේ හරිද ඒ නිසා පරිගණකය කියන්නේ ICT විතරක් නෙමෙයි ICT කියලා කියන්නේ පරිගණකය විතරක් නෙමෙයි හොඳට මතක තියාගන්න හරි පරිගණකයේ anu තොරතුරු sannivedana තාක්ෂණ පද්ධතියක ත්‍රිඩාංග කොටස වේ. ඔන්න තවත් විශේෂණයකට මම එනවා. තොරතුරු හා sannivedana තාක්ෂණ පද්ධතියට තවත් නමක් ලෙස තොරතුරු පද්ධතිය යන නමද යොදාගත හැකිය. ইনফরমේෂන් සිස්ටම් කියලාත් අපි කියනවා. හරිද? මේක දැන් අපිට 10 වසර වගේ පොත ගත්තොත් එහෙම විශ්ව නිර්දේශයට anu තොරතුරු පද්ධතිය විදිහට තමයි මේක හඳුන්වන්නේ. අවසාන වශයෙන් නවතත් අර කාරණාව මම කියනවා පරිගණකය විවිධ මෘදුකාංග දත්ත ඒවා භාවිතා කරන මිනිසුන් හා sannivedana යන කරුණු සියල්ල සම්බන්ධ වූ විට තොරතුරු හා sannivedana තාක්ෂණ පද්ධතිය සිස්ටම් එක එහෙම නැත්නම් තොරතුරු පද්ධති ইনফরমේෂන් සිස්ටම් එක බිහි වේ. මොනෝක හොඳින් මතක තියාගන්න. හරිනේ එහෙනම් මං හිතනවා හොඳටම පැහැදිලි තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා කියන්නේ මොකක්ද? තොරතුරු හා sannivedana තාක්ෂණ පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව හොඳ දැනීමක් ඔයාලට ලැබෙන්න ඇති. එහෙනම් අපි ඊළඟ පාඩමේදී මේ වගේම තොරතුරු හා sannivedana තාක්ෂණ නැත්නම් ICT ගැන රසවත් මාතෘකාවක් තුලින් හම්බ වෙමු. ඔන්ලයින් යන වචනය දුරස්ථකරණයට පමණක් සීමා වූ අති සමීප ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක මහිමයෙන් කිසිත් නොදැන පැමිණ සියල්ල දක්වන්නට පාර එලි කර දැනුමින් පරිපූර්ණ වන්නට බෙර දන්න උනන්දු වන්නන්ගේ සොඳුරු වැඩමින් Aquamas ඔන්ලයින් ඇකඩමිය විශ්වාසය තැබූ ඔබට ස්තුතියි. හිතවත් කම පොහොසත් කම කරගත් සංවර සයිබ අවකාශයක ඉගෙන ගන්න අයුරු උගන්වන ඇතුළු